පටිච්ච සමුප්පාදය පිළිබඳව කතා කරන තැනදී අපි ගොඩාක් මේ සම්බන්ධයෙන් කරුණු විස්තර කරගන්නට යුතුනා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන විග්‍රහයක ජාති ජරා මරණ පිළිබඳ, ජාති අචිතන ජරා මරණ ඇති බව, භව ජාති පිළිබඳ, ඒ වගේම උපාදාන භව, භව උපාදාන, තණ්හා උපාදාන පිළිබඳව, ඒ වගේම වේදනා තණ්හා පිළිබඳව අපි කතා කරන්නට යුතුනා. මේ විග්‍රහ සියල්ලක්ම අපි බලන්නට ඕන අපේ යෝනිසෝ මනසිකාරය අවදි වෙන්න හේතු වුණාද නැත්නම් අපි තව තවත් මම දන්නවා කියලා සක්කාදිට්ඨිය තහවුරු වෙන්න උදව් වුණාද කියලා. මම දන්නවා කියලා මට තේරෙනවා කියලා සක්කාදිට්ඨිය තහවුරු වෙන්න නම් හම්බුනේ එතන ධර්මයේ හම්බෙලා නැහැ. යෝනිසෝ මනසිකාර උත්පාදේ තමන්ගේ රාමුව ඉක්මවන ප්‍රතිපදාවක් හම්බෙනවා නම් අන්න එතන තමයි පින්වතුනි ධර්මයේ හම්බ වෙන්නේ. මේ පටිච්චසමුප්පාද ධර්මයේ කතා කරනකොට පින්වතුනි මේ ලෝකේ මවාගත් ලෝකයේ හම්බුණා කියන ලෝකයේ සම්පූර්ණයෙන් තියෙන පදනම පටිච්චසමුප්පාද ධර්ම නොදකීමේ මූල ආරම්භය වන විද්‍යාව. මේ පදනම තුල ගොඩනැගිච්ච සියලු දේ එකකින් එකක් වෙන්කරන්න බැරි වෙන විදිහට මේ ලෝකයේ පින්වතුනි එකක්වත් තනි හුදු ක්‍රියාවකින් වෙන්කරන්න බෑ. අපි යම් කිසි විදියකින් එකක් වෙන්ව කතා කරලා එකක් තනිව කතා කරන්න යනවන යන තැනම තුල තියෙන්නේ මොකද්ද? ඒක ස්ථිර බව, ඒක සාස්වත බව, ඒක ඇත බව යනවා. මොකද ඒකට ප්‍රත්‍යක් නේ ඒක වෙන්නම තියෙන්නේ. ඔබට පටිච්චසමුප්පාදේ කල්පනා කරලා බලනකොට අපි යම් කිසි මොහොතක වෙන් කරා නම් මේ මොකක් හරි එකක් වෙන් වශයෙන් වෙන් කිරීම තුලම අපි ධර්මයට ඇවිදිල්ල නැහැ. අපට ප්‍රායෝගිකව හම්බෙලා නැහැ. සක්කාදිට්ඨිය කරන වැඩපිළිවෙලක් හම්බෙලා නැහැ. මේ ලෝකේ යන වාහලේ ලෝකයා යන පැත්තටම අනේ මට හොඳට මේ ධර්ම ගැඹුරින් තේරෙනවා කියලා තමන්ගේ මාර්ගයක් තමන්ට තේරුම් ගැනීමක් සක්කාදිට්ඨි වර්ධනය කර ගැනීමක් විතරක් ඇති වෙවි. ඒකයි ලෝකේ තර්කය තියෙන්නේ. ඒකයි ලෝකේ මතවාද තියෙන්නේ. නමුත් විචක්ෂණය යෝනිසු මනසිකාරේ පටිපුච්චා විනීතා තුළින් පහර වදින්නේ අන් අයට නෙවෙයි තමන්ට. අපි තමන්ට පහරක් ගහන්න කැමති නෑ. අපි කැමති අන් අයට පහරක් ගහන්න. අපි කැමති තමන් හරි කියලා ගන්න. එච්චරටම පින්වතුනි මේ මනුස්සයාගේ සිත තුළ සක්කායදිට්ඨිය බැසගෙන තියෙන්නේ. තමන්ට පහරක් ගහන්න කැමති නෑ. තමන් අවබෝධය කර කරා යන්න කැමති නෑ. සක්කායදිට්ඨිය දුරු කරන්න කැමති නෑ. මේ පච්චත්තං විදිතබ්බෝ විඤ්ඤෝහි ධර්මයක් බව අද ගොඩක් අය හිතන්නේ නෑ. එහෙනම් මේ පච්චත්තං විදිතබ්බෝ විඤ්ඤෝහි ධර්මයක් බව තමාගේ නුවණ පමණින් තමන්ට දකින්න තියෙන දෙයක් බව අපි තේරුම් අරගෙන තමන්ට පහරක් වෙන විදිහ ප්‍රතිපදාවක්, ඒ කියන්නේ සක්කායදිට්ඨිය කැඩෙන විදිහ ප්‍රතිපදාවක්. සක්කායදිට්ඨිය කැඩෙනවා නම් පහර වදින්නේ තමන්ටයි. හැම පැත්තෙම තමන්ට පහරක් වදින්න ඕනේ. කොයි පැත්තකින්වත් තමන් හරිනේ. මෙන්න මේ ප්‍රතිපදාව ධර්මයේදි හම්බුණා නම් එයාටයි සක්කායදිට්ඨිය දුරු කරන්න පුළුවන්. එතකොට වේදනාව කියන කාරණාවත් තනි උදකලා දෙයක් නෙවෙයි. අපි කතා කරා වේදනාව පටිසමුපාදයේ තුල බුදුරණන් වහන්සේ විග්‍රහ කරන්නේ සැප දුක් දුක්ඛම සුඛ කියලා නෙවන බව. චක්කු සම්පස්සජ ආදී වශයෙන් වේදනා කාය හය විග්‍රහ කරන්නේ. මුල් සැප දුක් දුක්ඛම සුඛ කියන කාරණාව පටිසමුපාදය තුල අන්තර්ගත කිරීමෙන් පටිසමුපන්න බව කුළු ගැන්වෙන්නේ නැති බව දේශනාව තුළ කරුණු එක්ක අපි කතා කරන්නට යෙදුණා. මේ වේදනාව හොයාගෙන යනකොට යාර පස්සෙයි හම්බෙන්න තියෙන්නේ. දැන් එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් සැප දුක් දුක්ඛම සුඛට හේතුව පස්සේ නෙමෙයිද? එයටත් හේතුව පස්සේ. සැප දුක් දුක්ඛම සුඛේ හේතුව පස්සේ බව හොයනකොට පස්සෙන් සැප දුක් දුක්ඛම සුඛ හටගත්තේ කියලා ඒ කිනාට ප්‍රඥාවෙන් දර්ශනීය සුවිසුද්ධ වුණොත්, ඒ කියන්නේ කල්පනාවෙන් නෙමෙයි දර්ශනයෙන් සුවිසුද්ධ වෙන සැනට යමුණොත් සැප දුක් දුක්ඛම සුඛ හොයාගෙන යනකොට මේ වේදනාවට හේතුව පස්සේ බව හම්බුනොත්
අන්න පටිච්චසමුප්පාදයට යොමු වෙනවා. හැබැයි අවිද්‍යාව අශේෂ විරාග නිරුද්ධ නොවන දර්ශනයකට යොමු වන තැනදී පටිච්චසමුප්පාදයේ පත්‍ය අවිද්‍යාවෙන් හම්බෙන තැනදී යාට මමත්වයේ ගැලවෙන මමත්වයේ වැරදි බව හම්බෙන දර්ශනයේදී පස්ස ප්‍රත්‍යයෙන් වේදනාව කියලා හම්බෙනකොට එතන මම ගැලවුණා නම් මම යෙදීම වැරදිනකොට අර සැප දුක අදුක්කම සුඛ පුජ්ජල ප්‍රඥාත්තියෙන් දාපු කෝණය වැරදි කියලානේ හම්බ වෙන්නේ හොයන්න පටන් ගන්න එකෙන් තමයි. නමුත් දර්ශනය දැන් පටිච්චසමුප්පාද කියන්නේ දර්ශනයක්. අද ඕක අමතක කරනවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ දර්ශනයට යොමු වෙන තැනදී මේක අපේ විචරකයක් හුදු කල්පනාවක් විතරක් නෙවෙයි. මේක මගක්. මේක දර්ශනයක්. මේ දර්ශනයට යොමු වෙන තැනදී මේ සැප දුක අදුක්කම සුඛ කියන මෙන්න මේ ප්‍රඥාත්තියේ පුජ්‍යලයකෙක් ශ්‍රමණස්ස වශයෙන් දොමනස්ස වශයෙන් උපේක්ෂා වශයෙන් හිත මානසිකාර කිරීමත් එක්කයි හම්බුනේ. මෙහි ප්‍රත්‍ය හොයාගෙන යනකොට පස්සේ හම්බෙනකොට පස්සේ ප්‍රත්‍යයෙන් වේදනාව හම්බෙනකොට ඒ වේදනාවට නැවත මම කියලා ආරෝපණය කරගෙන අර මානසිකාරය යෙදෙන්නේ නැහැ. මොකද සම්මාදිට්ඨිය දර්ශනයකට යමු වෙලා. සම්මාදිට්ඨිය කියන්නේ පටිච්චසමුප්පාද දර්ශනේ. ඒක හුදු වචන මාත්‍රයක් විතරක් නෙමෙයි. අපි අද බලන්න සැප දුක් අදුක්කම සුඛ වේදනාවක් එන තැනදී ආ මේක ස්පර්ශයෙන් කියලා ලේබල් කරලා අතහරින තරමටම අපි අපේ ජීවිතයේ මේ තමන් සතුටු කරගන්න සක්කාදිට්ඨි වැඩෙන ප්‍රතිපදාවකට යමු වෙනවා. ස්පර්ශයෙන් වේදනාව හටගත්ත කියලා අපට හම්බෙච්ච සැප දුක් අදුක්කම සුඛ ලේබල් කරාට ප්‍රායෝගිකව දර්ශනයකට යන්නේ නැහැ. සැප දුක අදුක්කම සුඛ හොයන වැඩපිළිවෙල බුදුරණන් තිඹරුක සූත්‍ර තිත්තාරකන සූත්‍ර මේ හැම එකම පැහැදිලි කරන්නේ. මුළු පහත් පටිච්චසමුප්පාදයම හොයන්නට ඕනේ. මුළු මහත් පටිච්චසමුප්පාදයම හොයාගෙන යද්දී නුවණට දර්ශනයක් වෙනකොට තමයි මේ සැප දුක අදුක්කම සුඛ කියන කාරණාව නিত্য සැප ආත්ම කියලා පාදක වෙච්ච කරුණ මතයි ගොඩ නැගුණේ. මෙහෙම කතා කරනකොට තව කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුරණන් වහන්සේ සැප දුක දුක්කම සුඛ වින්දේ නැද්ද? රහතන් වහන්සේලා වින්දේ නැද්ද? දැන් බලන්න බොජ්ජංග පිරිත් ආදී තුරදී ඒ වගේම තව බුදුරන් වහන්සේ ලෝකයේ දිහා බලනකොට මේ සැප දුක දුක්කම සුඛ වින්දා. එතකොට එහෙනම් මේ සැප දුක දුක්කම සුඛ කියන කාරණාව ගොඩනැගලා තියෙන්නේ. එහෙනම් බුදුරන් වහන්සේ රහත් වෙලා නැහෙනි. මේ කියන විදිහට රහත් වෙලා වෙන්න බෑනි කියලා හාස්‍යජනක තර්ක දාන්න පුළුවන්. මොකද හේතුව මේ සැප දුක අදුක්කම සුඛ කියන කාරණාව ගොඩ නැගුණින් පින්වතුනි සත්‍යම දකින පදනමට ලෝකේට බුදුරයන් වහන්සේ රහතන් වහන්සේ ලෝකේ පනවපු රහතන් වහන්සේ ගැන අපි මේ කතා කරන්න යන්නේ. පුතඥයාට ලෝකේ හම්බවෙච්ච රහතන් වහන්සේ පිළිබඳව ලෝකයාට විග්‍රහය ලෝකයට විග්‍රහයේදී විග්‍රහ කරන පරියායදී බුදුරණන් වහන්සේ වජ්ජංගාදී දේශනාතුල විග්‍රහ කරලා පෙන්නනවා මේ සැප දුක දුක්ඛ සුඛ නැත්නම් මේ දුක ලැබපු හැටි. හැබැයි පින්වතුන් බුදුරණන් වහන්සේ මම මේ දුක ලැබුවේ ස්පර්ශයෙන් කියලා විග්‍රහ කරන්නේ නැහැ. මේ පටිච්චසමුප්පාද න්‍යායකයකට දාලා පෙන්නන්නේ නැහැ. අවිද්‍යාව නැතිවෙච්ච ස්පර්ශයකින් මම මේ විඳින්නේ කියලා දාලා පෙන්නන්නේ නැහැ. නමුත් අපේ තියෙන මෝඩකම අපි කැමති සක්කාය දිට්ඨියෙන් සතුටු වෙන්න මට ධර්මයේ තේරුණා කියලා. ඒ තේරුණා කියලා සතුටු වෙන්න තියෙන සක්කාය දිට්ඨියේ තියෙන යුක්ත බවත් එක්ක අනි අපි තේරුම් ගන්නවා රහතන් වහන්සේටත් මේ ස්පර්ශයෙන් වේදනාව තියෙනවනේ. ස්පර්ශපත් වෙන්නේ මේ වේදනාව. අපි හිතන්නේ අපට දැන් ස්පර්ශපත් වෙන වේදනාව තේරෙනවා කියලා. එච්චරට අපි අඥානයි. එච්චරට අපි සක්කාය දිට්ඨියෙන් යුක්තයි. එනිසා අපි හිතනවා අනේ මට දැන් මේක තේරෙනවා කියලා මමම සතුටු වෙන්න සක්කාය දිට්ඨියෙන් සතුටු වෙන්න වෙන දෙයකින් නෙමෙයි. හැබැයි ධර්මයේ පාදක කරගෙන සක්කාය දිට්ඨිය වර්ධනය කරගන්න හරි කැමති. ධර්මයේ මුල් කරගෙන නව බුදුරණ වහන්සේගේ දේශනාව තුලින් තමන්ට පහරක් වදින විදිහ ප්‍රතිපදාවක් මේ තුල හම්බෙනවා කියලා හිතන්න කැමති නැහැ. එතකොට එහෙනම් බලන්න මේ වේදනාව බුදුරණන් වහන්සේ පටිච්චසමුප්පාද දර්ශනයත් එක්ක කතා කරනකොට වේදනාව කොහොමද කියලා හොයාගෙන යනකොට අන්න චක්කු සම්පස්සජා වේදනාව චක්කු සම්පස්සේ
සොත සම්පස්සේ ගහන සම්පස්සේ ජීවා සම්පස්සේ කාය සම්පස්සේ මනෝ සම්පස්සේ ගතගත දෙයක් තමයි සම්පස්සජා වේදනාව. මොකද එතකොට හේතුඵලයේ විග්‍රහ කරනකොට පුජ්‍යලයාගේ කෘත්‍යයකට මේක අදාළ නැහැ. අන්න පුජ්‍යලයේ ගොඩ නැගෙන්නේ නැහැ. පුජ්‍යලයාගේ කාර්තව්‍යයක් අදාළ වෙන්නේ නැහැ. ඒක වැරදි කියලා හම්බ වෙන්නේ. එහෙනම් පුජ්‍යලයාගේ සෝමනස්ස දෝමනස්ස උපෙක්කට්ටානිය වශයෙන් පුජ්‍යලයාගේ හිත හසරවීම ගාන ප්‍රඥප්තියේ හිස් බවක් නේද හම්බ වෙන්නේ. ඇයි මේක මේ ධර්මයට යොමු වෙන්න කල්පනා කරන්නේ නැත්තේ? ඇයි මෙච්චරට මේ සක්කාය දිට්ඨිය වර්ධනය කරගන්න ප්‍රතිපදාවකට යොමු වෙන්න හදන්නේ? එච්චරට මේ ලෝකයේ ස්වභාවයේ අසර පැවැත්මට යොමු වෙලා තියෙන්නේ. එතකොට මේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් වේදනාව චක්කු සම්පස්සජාති වේදනා කාය හය විග්‍රහ කරලා පෙන්වනවා. එතකොට මේ වේදනාවෙන් තණ්හාව මංගිතන්න අපි කලින් සැරේ කතා කරා. වේදනාවෙන් තණ්හාව හට ගන්න විග්‍රහය පටිසමුපාදයේ තියෙනවා. තණ්හාවෙන් වේදනාව හට ගන්න විග්‍රහය සාමාන්‍යයෙන් අපට ලෝකයේ හම් වෙන පරියායෙන් හම් වෙන ආර්ය සත්‍ය විග්‍රහයත් එක්ක. ඒක මෙහෙම හම්බ වෙන කාරණාව සැප දුක දුක්ඛම සුඛ කියන එක වේදනාව තණ්හාවෙන් පත් වෙලා හට ගන්න කාම භව තණ්හා එක. නමුත් සැප දුක් දුක්ඛම සුඛ විග්‍රහ නොවන නැත්නම් ඒක නොයෙදෙන පුජ්‍යලයකගේ හිත හැසිරෙන විග්‍රහයත් එක්ක යෙදෙන සැප දුක් දුක්ඛම සුඛ පටිච්චසමුප්පාද දර්ශනයේදී පුජ්‍යලත්තේ ඉක්මන තැනදී චක්කු සම්පස්සජාදී වේදනා තුලින් කුරු ගැන්වෙන ධර්මය තුලින් උයි ඒ සතුටින් පිළිගැනීමෙන් ලෝකයේ අන්න මේ ප්‍රශ්නේ අරුබුදේන බව අපි කලින් සැරේ සාකච්ඡා කරන්නට යෙදුණා. එතකොට එහෙනම් දැන් මේ ස්පර්ශයේ පිළිබඳ හොයන්න වෙන වේදනාව තේරුම් ගන්න. දැන් අපට නම් සාමාන්‍ය සැප දුක දුක්ඛම සුඛ තේරෙනවා. ඉතින් ඕකට තමයි අපි ගොඩක් වෙලාවට මේ හැම ප්‍රශ්නයක්ම අපි තුල හටාරන් අපි සක්කාය දිට්ඨිය වර්ධනය කරගන්න යන්නේ. මේ සැප දුක දුක්ඛම සුඛ මේ පටිසමුපාදයට ඔබ වෙලා අපි යන්නේ හිතනවා බුදුරණවහන්සේට විද්‍යාවෙන් තොරව ස්පර්ශයක් තියෙනවා කියලා. බුදුරණවහන්සේ කොතනකවත් දේශනා නොකරපු දෙයක් අපි දාගන්නවා. අපි කල්පනා කරනවා. අපි හිතනවා ඇයි අපි කැමති සක්කාය දිට්ඨි වර්ධනය කරගන්න. ඉතින් එහෙනම් බලන්න තෝරන මේ ස්පර්ශයෙන් ස්පර්ශජා වේදනා සැප දුක් උපේක්ෂා නිමි පුජ්ජලයේ ගොඩනගෙන් නැති පුජ්ජලයාගේ ආරෝපණයේ ඉක්මවන ප්‍රතිපදාව මෙන්න මේ වේදනාවට පත්‍ය ස්පර්ශයේ මේ පටිසම්පාද දර්ශනේ. ඔබ මම නිතරම හිතන්න ඕන කාරණාවක් තියෙනවා පින්වතුනි. පටිච්ච සමුප්පාදය කියන්නේ විතරකයක් පමණක් කල්පනාවක් පමණක් නොව යෝනිසෝ මනසිකාරය කළ යුත්තක්. හැබැයි නිවැරදි වීම දර්ශනයක්. එහෙනම් මේ දර්ශනයේදී දර්ශනයත් එක්කයි මේ හම්බ වෙන්නේ. අන්න ඒකයි සම්මාදිට්ඨි සූත්‍රවල එහෙම පැහැදිලි කරන්නේ යසෝතපන්නයි කියලා. ස්පර්ශයෙන් වේදනාව හටගත්ත කියලා දැක්කන සෝතපන්නයි. එතකොට අපි දාන සියලු කල්පනා අපට හම් වෙනව නම් ස්පර්ශයෙන් වේදනාව කියලා ඔය අපට තේරෙන විදියට ඔය සැප දුක් දුක්ඛම සුඛටත් මෙයයි හේතුව. ඉතින් අපි කොච්චරනම් අඥානද සක්කාය දිට්ඨිය වර්ධනය කරගන්න කැමැත්තත් එක්ක අපි එච්චරට උතන අපට තේරෙනවා කියලා. දැන් අපි බලමු ස්පර්ශය පිළිබඳ. ස්පර්ශය තමයි ඇස ස්පර්ශය, කන ස්පර්ශය, නාසය දිවේ කය මන ස්පර්ශය. මෙන්න මේ ස්පර්ශයට ප්‍රත්‍ය. ස්පර්ශය කියන්නේ මොකද්ද කියන එකත් හොයාගෙන යන්න නම් ප්‍රත්‍ය හොයන්න වෙනවා. ස්පර්ශය කියන්නේ ඇස රූප විඥාන එකතු වීමට, කන ශබ්ද විඥාන එකතු වීමට, නාසය ගන්ධ විඥාන එකතු වීම, දිව රස විඥාන එකතු වීම, කය පහස විඥාන එකතු වීම, මන ධම්ම මන විඥාන එකතු වීමකට කියන ස්පර්ශය. අද ඕක කතා කරනකොට ගොඩාක් අය හිතන්නේ අනේ මට ඕක තේරෙනවා, මම දන්නවා, මට ස්පර්ශයෙනුයි මේ හම්බෙන්නේ කියලා තේරෙනවා කියලා ගොඩක් අය නම් හිතෙන්නේ. මොකද එච්චරටම කැමති මම හරි කියලා ගන්න. එච්චරටම කැමති සක්කාය දිට්ඨි වර්ධනය කරගන්න. එච්චරටම කැමති සසර යන්න. මොකද හේතුව අපි මේ අවිද්‍යාවෙන් යුක්ත ගමන යන නිසා. බලන්න අපට ස්පර්ශය තේරෙනවද කියලා.
අපි විස්පර්ශය කියලා තේරුම් ගත්තේ මගේ ඇහැයි රූපයයි විඥානය එකතු වීමෙන් හටගත්ත දෙහෙට මගේ කනයි ශබ්දයයි විඥානය එකතු වීම මගේ කන සහ බාහිර ශබ්දයේ විඥානය එකතු වීමෙන් හටගත්ත දෙයට හැබැයි මේ විස්පර්ශය තේරුණා නම් සලායතන පත්‍යයෙන් කියලා විස්පර්ශය හරියට හම්බුනා නම් එයාට තේරෙන්නේ මම කියන කාරණාව වැරද්දනේ නමුත් අපට හම්බුනේ ස්පර්ශය නිරවුල් කරගන්න යන තැනදී මගේ කනයි බාහිර ශබ්දයයි එකතු වීමෙන් විඥානයයි එකතු වීමෙන් ස්පර්ශය වුණා කියලා. කොච්චර වැරද්දද? බුදුරණවහන්සේ දේශනා කරන පරියායය තියෙන්නේ මගේ කන නෙමෙයි. අපට මගේ කන හම්බුනේ. අපි මගේ කන හම්බෙලා මේක මගේ නෑ කියලා දාගන්නවා. අපට හම්බුනේ මගේ ඇහැ. මගේ මන. මගේ මනයි බාහිර අරමුණයි විඥානය එකතු වීමෙන් ස්පර්ශය. බුදුරණවහන්සේ විග්‍රහ කරේ මනද මනෝ විඥාන එකතු වීමට. ඇසරූප ප්‍රසේ විඥාන එකතු වීමට. අපි පැත්තක ඉඳලා බලන්න උත්සාහ කරනවා. හැබැයි මම ඉඳගෙන දැන් අපි ප්‍රායෝගික කරන්න හදනකොට අපි සමහර ලාවට අපි බෙදලා බලනවා. ආ මේ මගේ නැති හැක් දිනනවා. මේ අපට හම්බෙලා නැහැනේ මගේ නැති මගේ නැති හැක් මම වෙනගෙන මේ ඉන්නේ කියලා. මගේ නැති හැක් මම මගේ මනින් වෙනගෙන ප්‍රායෝගික අවස්ථාවට යොමු වෙලා නැහැ අපි විතරකයේකින් අපි අර මම හරි කියලා දෙන්න කැමති හැම වෙලෙම. මගේ ඇහැ මගේ නෙමෙයි කියලා මගේ මනට හම්බෙලා. මගේ මනයි ධම්ම විඥානය එකතු වීමෙන් ඇතිවෙච්ච වර්තමාන ප්‍රායෝගික අවස්ථාවෙන් මේ ඇහැ මගේ නෙමෙයි කියලා කල්පනා කරනවා. මේ කල්පනා කිරීමක් විතරයි. මොකද අපි හරියේ කැමති අනේ මට මේක තේරෙනවනේ කියලා සක්කාය දිට්ඨිය වර්ධනය කරගන්න. චිරත කැමති. එච්චරට මේ සසරට බැඳිලා තියෙන්නේ අර බල්ලා කනුවක දංගලෙන් බැඳිලා කනුව තියෙන වටේ දංගලෙ දිගට විතරයි යන්නේ වගේ අපි හැමෝම කැමති සක්කාය දිට්ඨිය වර්ධනය කරගන්න මේ සක්කාය දිට්ඨියට වැසගෙන වාසය කරන පංච උපාදස්කන්ධයට ගිලගෙන ඉන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදස්කන්ධේ සතුටින් පිළිගන්න ඒක නිවැරදි බව ගන්න ඒ මම බව ගන්න හරිය කැමතියි. දැන් අපි ඇහැට පේනකොට ආ මේ ඇහැසරූප විඥාන එකතුන මගේ නැති ඇහැක් එකතු වුනේ. හැබැයි අපට හිතුනේ මගේ වූ මනදම මනෝ විඥාන එකතු වීමෙන් හටගත්ත පංච පාස්කන්ධේ මම කියලා ගත්ත නිසා කියලා අපි හිතන් දකමැටි. අපි හිතන් දකමැටි මට පහරක් වදින විදිහට. බලන්න අපේ සක්කාය දිට්ඨිය වැඩෙන වැඩිල්ල. මේකට අපට පාදක කරුණු ගොඩාක් එකතු කරගන්න ඕනේ බුද්ධ දර්ශනය තුළ බුදුරජාණන්ගේ දහම තුළ. ඒ තමයි පින්වතුනි දැන් මේ ස්පර්ශයේ දැන් ස්පර්ශයේ අපට හම්බුනේ සැප දුක් අදුක්කම සුඛ වේදනා එක සංඥාව විඥාන මේ ඔක්කොම අපට ප්‍රකටව හම්බෙච්ච දේවල්. බුදුරජාණන්සේ 13 නානත සූත්‍රයක පැහැදිලි කරනවා මේ රූප සංඥා රූප සංචේතන රූප විචක්කද මේ ඔක්කොම හටගන්න චක්කු සම්පස්තේන්නේ මේ රූප සංඥා ආදී මේ රූප විචක්ක ආදී දේ නිසා රූප සම්පස්සේකුත් හටගන්නවා රූප සම්පස්සය චක්කු සම්පස්සජ වේදනා වශයෙන් රූප සම්පස්සජ වේදනා මේ රූප සම්පස්ස එක්ක දැන් අපි මේව දන්නේ නැහැ අපි බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරපු දේ තුළින් අපේ සක්කාය දිට්ඨිය කඩාගන්න දඟලන්න නැතුව අපි හැම වෙලෙම අපි දන්න පොඩ්ඩකින් හරි කැමති යන්නේ බුදුරයන් වහන්සේ කියපු දේ මට තේරෙනවන්නේ කියලා සක්කාය දිට්ඨි වර්ධනය කරගන්න. මේ රූප සම්පස්සයක් විග්‍රහ කරනවා. අපට හම්බෙලා තියෙන්නේ මොකද්ද? අපි මේ චක්කු සම්පස්සේ මේ චක්කු සම්පස්සෙන් වේදනාව කියලා මේ දාගත්තේ. දැන් සැප දුක නැතුව අපට අදුක්කම සුඛ හම්බෙනවනේ අපට හිතෙන්නේ. අදුක්කම සුඛ උපෙක්ඛට්ටානියන් රූපං උපවිච්ඡරති කාරණාවට අපි ඕක සැප දුක හම්බ නැති නිසා ඕක අපට හිතෙන්නේ ආ අපි දැන් ওই දෙකෙන් තොරව මේ චක්කු සම්පස්සජා වේදනාවත් තමයි මේ තේරෙන්නේ කියලා හිතෙනවා. නමුත් උපෙක්ඛට්ටානියන් රූපං උපවිච්ඡරති රතිය. ඒ තමයි මේ දැකපු රූපයක් ඇති බව හම්බෙච්ච රූපේ සැප දුක අදුක්කම සුඛ වෙනකොට විදියට හිත හසුරුවලා. අන්න රූප සම්පස්සයක් එක ගිහිල්ලා රූප සම්පස්සය තුළින් පුජ්‍යලයක් එක්ක හම්බෙච්ච නැප දුක දුක්කම සුඛ වේදනාවකට ගිහිල්ලා පටිච්චසමුප්පා දර්ශනය චක්කු සම්පස්සජා වේදනාව චක්කු සම්පස්සෙන් ගටගත්ත කියන එක නෙමෙයි. බලන් දෙහිනම් මේ විග්‍රහය බුදුරණවහන්සේ පෙන්නපු විග්‍රහය චක්කු සම්පස්සය කියන්නේ මොකද්ද?
මේ රූප සම්පස්සේට නෙමෙයි චක්කු සම්පස්සේ කියන්නේ. අපි හැම වෙලෙම ඉන්නේ චක්කු සම්පස්සේ තේරුම් ගන්න නුවණක නිමින්. තෙන්නතුනේ චක්කු සම්පස්සේ තේරුම් ගන්න නම් අනිවාර්යෙන් චක්ඛායතනේ හම්බ වෙන්නට ඕනේ. දැන් චක්කු සම්පස්සජා වේදනාව තේරෙන්නේ චක්කු සම්පස්සේ හම්බ වෙන්නට ඕනේ. චක්කු සම්පස්සේ තේරෙන්න චක්කෝ හම්බෙන්න ඕනේ චක්ඛායතනේ. චක්ඛායතනේ ඇති තැනයි චක්කු සම්පස්සේ ඇති වෙන්නේ. චක්ඛායතනේ නිරුද්ධ වීමෙන් චක්ඛායතනේ නැත්තම් චක්කු සම්පස්සේ නැහැ. අද අපි චක්ඛායතනේ තියාගෙන අපි හැබැයි සමහරවට චක්කු සම්පස්සේ නැහැ කියනවා. ඒ කියන්නේ අපට මේ ආයතන ක්‍රියාකාරීත්වය හරියට හම්බෙලා නැහැ. මම ඔබට පුංචි උදාහරණයක් පැහැදිලි කරන්න. මහා අත්තිවදෝපම සූත්‍රය දේශනා කරන ඔන්න අපට හිතන්න කරුණු ගොඩක් තියෙනවා. මහා සාරිපුත්‍රයන් වහන්සේ පෙන්වා දෙනවා ඇසවින් ඇස රූප ඇසේ විඥාන විග්‍රහ කරයි. ඇස ඇතිතන රූප ඇතිතන සමන්නාහාර යමු නැත්ත විඥාන පාතභාව නැතිමුත් ස්පර්ශයක් සිදු වෙලා පංචීපාස්කන් සකස් වෙන්නේ නැහැ කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විග්‍රහ කරලා පෙන්වන මහා අත්තිපදෝප සූත්‍රය. ඇස තියෙනවා රූපයත් ඇවිල්ලා සමන්නාහාර නැත්තම්. පටිසමුප්පාදේ කතා කරනකොට සලායතන ඇතිතන ස්පර්ශය තියෙනවා. සලායතනේ තියෙනවනම් ඇස තියෙනවනම් ස්පර්ශය තියෙනවා. ස්පර්ශයේ ඇස තිබිලා රූපෙ තිබිලා විඥාන පාතභාවයක් සිදු නොවුනොත් ස්පර්ශය නැහැ කියලා විග්‍රහය. ඔන්න බලන්න අපි වැරදියට තේරුම් ගන්න ගියොත් අපි කොච්චර අවුලකට යනවද? පටිච්චසමුප්පාදයේ ඇස ඇතිතනම ස්පර්ශය තියෙනවා. ස්පර්ශ හේතුව ඇස. එහෙනම් අතන විග්‍රහය ගැන කොච්චර දෙයක් අපට හිතන්න තියෙනවද? ඒ විතරක් නෙමෙයි. ඇසට හේතුවත් විඥානයේ බව පටිසම්පාදයේදී හම්බ වෙන්නේ. නමුත් මහත්මදෝප සූත්‍ර විග්‍රහය යනකොට අපි ගන්නෙ මොකද්ද? ඇස තියෙනවා, රූපේ තියෙනවා. ඊට පස්සේ විඥානේ. ඊට පස්සේ ස්පර්ශය. විඥානේ ඇතිතන චක්ඛායතනයට ප්‍රත්‍ය වෙන්නේ. එතරකොට පස්සේට ප්‍රත්‍ය වෙනවා. චක්කු විඥානේ ඇතිතනයි චක්ඛායතනයට ඉඳ තියෙන්නේ. විඥානපත්තේ නමරුපත්තේ සලායතන. සලායතනයක් ඇතිතනම ස්පර්ශය තියෙනවා. ආයතනේ කතා කරන සන ස්පර්ශය නැහැ කියලා දන්න බෑ. මේ ලෝකයාට මේ කුළු ගන්නවද? මේ ස්පර්ශය කියලා කියන්නේ මොකද්ද කියන එක කුළු ගන්නවඳයි සාරිපුත්‍රයන් වහන්සේ මේක විග්‍රහ කරලා පෙන්නන්නේ. ලෝකයේ කෝණයට ඇවිදින්න ලෝකයේ කෝණේ ඉන්න කෙනාට ලෝකෙන් එතර වෙන මඟ කුළු ගන්නල පෙන්වන්න විග්‍රහ කරනවා. මේ අස රූපය කියලා ලෝකයේ පටිච්චසමුප්පාද දර්ශනයෙන් තොරව මේ ලෝකයේ විග්‍රහයකට ඇවිදින්න කතා කරනවා. අන්න විඥාන ක්‍රියාකාරීත්වයයි පාදක කරලා පෙන්වන්නේ ප්‍රශ්නයට. එතකොට බලන්න අන්න පටිච්චසමුප්පාද ගැලපෙනවා. විඥාන පාතුභාවේ විඥාණයට ආහාර වෙලා තියෙනවා. සමන්නාහාරය වල විඥාණයට ආහාරය මොකද්ද? අවිජ්ජා සංඛාර. අන්න අවිජ්ජා සංඛාර පත්‍යෙන් විඥාණය ඇති වෙච්ච තැන මොකද වෙන්නේ? ස්පර්ශය සිදු වෙනවා. එහෙනම් එතන ස්පර්ශය සිදුවන්නේ මොකක් එක්කද? සලායතනයක් එක්ක. එතනදී සලායතන ක්‍රියාකාරීත්වය තියෙන්නේ. පටිසම්පාද දර්ශනේ. ඇස රූප ඇසේ විඥාණය කියලා අපි එච්චරට බෙදාගත්ත පින්වතුනි මේ අපට තේරිච්ච ස්පර්ශය කියලා මේ කුළු ගන්න පුදී විතරයි. ඒ කියන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පුතඥයාට විග්‍රහ කරලා පෙන්නනවා මේ ස්පර්ශය කියන්නේ මොකද්ද කියලා කුළු ගන්නන්නේ. අන්නේ පුතඥයාට තේරෙන මාත්‍රම විතරයි මේ ස්පර්ශය හම්බ වුනේ. තින් ඒ ස්පර්ශය හම්බ වෙලා ඒක අනේ මේ පටිසම්පාද දර්ශනියයි මේ තියෙන්නේ කියලා හිතනවා. හැබැයි පටිසම්පාද දර්ශනීය නම් සලායතනෙ තියෙනවා නම් පස්සේ තියෙන්නට ඕනේ. සලායතනෙ තියෙන විඥානය. නමුත් පුතඥයට තේරෙන්නේ සලායතනයට විඥානය ඇති වුණාමයි ස්පර්ශය සිදුවන්නේ කියලා. පුතඥයට තේරෙන්නේ. ඔන්න ඕක තමයි රහතන් වහන්සේට ස්පර්ශය තියෙනවා කියලා. ආසාවෙන් තොර ස්පර්ශය තියෙනවා, අවිද්‍යාවෙන් තොර ස්පර්ශය තියෙනවා කියලා. පුතඥය තේරෙන විග්‍රහයක් දෙන්න හදනවා. ඇයි මෙහෙම යන්නේ? සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨියට යොමු වෙලා. දහම නෙමෙයි හරි මමයි හරි. බුදුරජාණන් වහන්සේට නෙමෙයි තේරෙන්නේ මටයි තේරෙන්නේ.
මේ බුදුරජාණන් වහන්සේ කියපු කාරණාව ඔස්සේ තමන් වැරදි කියලා නෙමෙයි හම්බෙන්නේ. හැම වෙලෙම හම්බෙන්නේ මම දන්න දෙයට ධර්මය හරි. මම දන්න දෙයට ධර්මය හරි. නමුත් දර්ශනීයට යන්නේ ධර්මයට නෝ මම වැරදි කියලා. අද අපි ගන්නෙ මම දන්න දෙයට ධර්මය හරි. බලන්න මේ සමාජයේ කොහෙද යන්නේ? විමුක්තියක් ලැබෙයිද? සක්කාය දිට්ඨියක් ප්‍රහාණය වෙයිද? තාම සසරම සමහරලට මෙහිම කතා කරනකොට එච්චරටම මේ සක්කාය දිට්ඨිය ප්‍රබල බවත් එක්ක සමහර අයට හිතෙනවා දුකක් අසහනයක්. හැබැයි ඥානාන්විත කෙනාට, නුවණින් යුක්ත කෙනාට, ධර්මයේ දකින්න අවශ්‍ය කෙනාට මේ සක්කාය දිට්ඨිය දුරෙන් ප්‍රතිපදාවක් හම්බෙන කෙනාට නම් අන්න යාට හම්බ වෙන්නේ මේ දහම දැකීමට යන මගක්. අනිච්චනාට එක නෙමෙයි හම්බ වෙන්නේ. එහෙනම් බලන්න මේ ස්පර්ශය තේරුම් ගන්න කොච්චර නුවණක් ඕනද. මේ අසරූප විඥාන එකතු වීම කියන කාරණාව තේරුම් ගන්න කොච්චර නුවණක් ඕනද. අපි මේ ලේබල් කරන එකක් නෙමෙයි අසරූප විඥාන එකතු වීම කියන්නේ. අසරූප විඥාන එකතු වෙච්ච තැන ස්පර්ශය තියෙනවා. අසරූප විඥාන එකතු වීමෙන් හටගත්ත මේ ස්පර්ශයෙන් තමයි වේදනාව, චක්කු සම්පස්සජා වේදනා කියන කාරණාව හම්බ වෙන්නේ. එතකොට එහෙනම් මේ අසරූප විඥාන එකතු වීම කියන කාරණාවේදී ආයතනයේ සලායතනයේ සලායතනයේ ප්‍රත්‍යක් බවට හම්බ වෙනට ඕනේ ස්පර්ශය තේරුම් ගන්න. දැන් ඒතර සලායතනේ හොයාගන්න විඥානය අවශ්‍යයි නේද? විඥානය ඇති තැනයි සලායතන කතාව වෙන්නේ. දැන් මහානිදාන සූත්‍රය ගත්තොත් සලායතන කතාව නොකර සම්පූර්ණයෙන් කතා කරනවා නාම රූපේ පත්‍යෙන් පස්සේ කියලා. මේ හැම එකම බුදුරණවහන්සේ දීලා තියෙන්නේ මේ ධර්මයේ විග්‍රහ කරලා පෙන්නලා තියෙන්නේ තමන්ගේ අවුල නැති කරගන්න මිසක් තමන්ට තව දන්න දැනුම් ගොඩක් එකතු කරගන්න නෙමෙයි. ඔය හැම දෙයක්ම අපි අහනකොට මම වැරදි, මට තේරිච්ච දේ වැරදි, මගේ කෝණි වැරදි කියන කාරණාවටම යනවා නම් විතරයි පින්වතුනි මේ බුදු කෙනෙකුගේ ධර්මයේ කෙනෙකුට හම්බෙලා තියෙන්නේ. නැත්තම් තව විෂයක් ඉගෙනගෙන විෂය තමයි තේරෙනවා, විෂය ගැලපෙනවා. එච්චරයි. ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය දුරු වෙන ධර්මයක් නෙවෙයි හම්බෙලා තියෙන්නේ. මේ ධර්මයේ තුලදී හොඳට බලන්න. මේ විග්‍රහ තුලදී කොහෙන් හරි තමන් ගත්ත දේ වැරදි කියලා හම්බෙන්න ඕන. හැම වෙලෙම සක්කාය දිට්ඨියට පහරක් වදින්න ඕන. එතනදී දර්ශනීයට යන්නේ. එහෙනම් අපි බලන්න ස්පර්ශය ගැන කොච්චර හොයන්න තියෙනවද? මනද මනෝවිඤ්ඤාණ එකතු වෙලා තමයි අපි ස්පර්ශයක් ගැන කල්පනා කරන්නේ. නාම රූපයක් ගැන දාගත්තේ. ඊළඟට අපිට මේ සත්‍ය වශයෙන් හම්බ වෙන දේ දැන් අපි ඔක්කොම පැත්තකින් තියමුකෝ. අපේ මේ කල්පනාව සත්‍ය වශයෙන්ම කෙනෙකුට හම්බ වෙනවා කියලා හිතන්නකොන් ස්පර්ශයෙන් සැප දුක්ඛ දුක්ඛම සුඛ වේදනාව කියලා. නාම රූපින් විඥානීය කියලා සත්‍යෙටම හම්බ වෙනවා. ඒ සත්‍ය අවිද්‍යාවෙන් නිමිති තියෙන්නේ. ඒක තියෙන අවිද්‍යාවෙන්. සත්‍යයක් තියෙන්නේ අවිද්‍යාවෙන්. එතකොට එහෙනම් සත්‍ය හම් වෙනකොටම හම් වෙන්නේ බොරුවක් මත ගොඩනැගිච්ච දෙයක්, අවිද්‍යාවෙන් හම්බෙච්ච දෙයක්. එහෙනම් අනිත් දේවල් ගැන කතා කරන්නවත් දෙයක් නැහැ. සත්‍ය තියෙන්නේ අවිද්‍යාවේ මෝඩකමට. එතකොට ඒ සත්‍ය ඉක්මවීම තමයි මේ පටිච්චසමුප්පාද දර්ශනේ ඉක්මවීම තමයි නිවීම කියන්නේ. එහෙනම් මේ අපට මේ හම්බ වෙන දෙයකට ලකුණක් දීගෙන තියනවාද? දැන් අපට ඔන්න දැන් නාම රූපේ විඥානේ ස්පර්ශ අපි දැන් මේකට මේක අපි ලේබල් කරලා අපට අර බොරුවකින් ගොඩනැගිච්ච දෙයක් කියලා නෙමෙයි හම්බෙන්නේ, ඇත්ත දෙයක්. අපි එච්චරට කැමතිද වේදනාව, සංඥාව, සංකාරය මෙන්න මේ කරුණ ටිකට මට තේරෙනවා කියලා ඒ නම් කිරීම දන්න. හැබැයි ප්‍රායෝගික අර්ථය වේදනා, සංඥා, චේතනා මේ වගේ අර දියබුලක්, මිරිකුවක්, ෆෙසෙනරටුවක් මායාව. ප්‍රායෝගික අර්ථයක ඒ ප්‍රායෝගික අර්ථය හම්බෙනවා නම් ඒකෙන් සතුට වෙන්න පුළුවන්ද? ඒකෙන් හතර වෙන්න බෑ. ඒ ප්‍රායෝගික අර්ථය
මිරිකුවක් කිසල් අරටුවක් මායාවක් දියබුලක් පෙනගුලියක් ප්‍රායෝගික අර්ථේ එතකොට මේ ප්‍රායෝගික අර්ථයකට හම් වෙන්නේ කුමක් එක්කද අවිද්‍යාව එක්ක දැන් අපි රහතන් වහන්සේ විදින සැප දුක දුක් මොසුක වේදනාවට අපි ඒක ඒ අපිටම සැප වේදනාව අපි ඒක දෙන්නේ අර ඒ වේදනාව හඳුන ගැනීම මිරිගුවක් කියන එකත් එක්කද ඒ වේදනාව හඳුන ගැනීම දියබුලක් කියන එකත් එක්කද නේ අපට හම් වෙන්නේ අපි ලේබල් කරපු අවිද්‍යාවක් නැතුව ස්පර්ශයකින් එක හටගත් අවිද්‍යාවෙන් තොරව මේ ධර්මයේ එච්චරටම මේ මිනිස්සය වරද්දවාගෙන සක්කාය දිට්ඨියට යන්න හදනවා මේ බුදුරණවහන්සේ කුළු ගන්නලා පෙන්වන අර්ථය ගන්නෙ නෑ ඒ අර්ථය එන විදියට සක්කාය දිට්ඨිය කැඳෙන විදියට ඒක එන්නේ නෑ ඒ නිසා අපි බලන්නට ඕනේ මේ ධර්මයක් අපි ඉගෙන ගන්න මේ ධර්මයේ දැනගන්න අනේ මම බුදුරණවහන්සේගේ ධර්මය දන්නවා කියන නෙමෙයි සක්කාය දිට්ඨිය කැඩෙන්න කියලා හොඳට මතක තියාගන්න ඕනේ වෙන දෙයකට නෙමෙයි පටිච්චසමුප්පාද ඉගෙන ගන්න ආර්ය සත්‍ය ඉගෙන ගන්න පංචවිපාස්කන්ධ ඉගෙන ගන්න අනේ මට හොඳ දැනුමක් තියෙන බව ඉදිරිපත් වෙන්න නොව සක්කාය දිට්ඨිය කඩා ගන්න එහෙනම් ඔබටත් මටත් මේ දේශනාවේදී සාකච්ඡාවේදී ශ්‍රවණයේදී වෙන්නට ඕනේ මොකද්ද සක්කාය දිට්ඨිය කැඩෙන දෙයක් හම්බෙන්නට ඕනේ මම වැරදි දෙයක් හම්බෙන්නට ඕනේ ඔන්න ඔතනදී නේද අපට ධර්මය හම්බුණා කියන්නේ අද ඒක අමතක වෙලා අද සක්කාය දිට්ඨිය කැඩෙන ප්‍රතිපදාවකට මේ දර්ශනීයකට ධර්මයේ තියෙන්නේ කියලා අමතක කියලා අනේ තමන් ලකුවට දන්නවා කියන කාරණාවක් ඉස්මතු වෙන්න තමන්ට තේරෙනවා කියලා ඉස්මතු වෙන්නටයි කැමැත්ත තියෙන්නේ එවනම් බලන්න ඕනේ මේ ප්‍රායෝගික වැඩපිළිවෙල අපේ ජීවිතයට යොමු කරගන්න යන තැනදී සක්කාය දිට්ඨිය කැඩෙන වැඩපිළිවෙලක් එක්ක දහම හම්බ වෙන දෙයක්. එතකොට නම් මේ ස්පර්ශය හොයනකොට චක්කු සම්පස්සජ ආදී වේදනා ටික හොයනකොට පස්සෙයි හම්බ වෙන්නේ. පස්සේ වෙනකොට ආයතනයි හම්බ වෙන්නේ. එහෙනම් යම් කිසි තැනක ආයතන තියෙනවා නම් එතන පස්සේ ඇති බව හොඳට තේරුම් ගන්න බුදු දේශනාවේ දේශනා කරන්න යන්නේ ඒක. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ හත්තිපදෝප සූත්‍රයේ කුළු ගන්නව පුතඥයට විඥානීය ක්‍රියාකාරීත්වය නැත්තම් මේ හටගන්නේ නැහැ කියන එක. විඥානයයි ප්‍රබලව විග්‍රහ කරන්නේ. විඥාන පාත භාවයෙන්නේ සලායතනයට යමු. අපි නමුත්තර සලායතනයේ දාගෙනනේ මේ විඥානේ දාගන්න හදන්නේ. ඇස ඇතිතන රූප ඇතිතන විඥාන පාතු භාවය. එතකොට මේ අපිට අපි කැමතිනේ කොටස් කරලා වෙන්වසියෙන් උදකලා මේක තියන්නේ ඒකත් එක තමයි අපට. ඇස රූප ඇතිතන විඥානේ. ඇස රූප ඇතිතන විඥානේ කියලා හම්බුනේ කොහොමද? විඥානේ චක්කු විඥානේ. චක්කු විඥානේට ප්‍රත්‍ය වුණා අවිද්‍යා සංඛාර. එහෙනම් එතන ඇස රූප කියලා පැනවීම නැද්ද? මේ නාම රූප ක්‍රියාකාරීත්වයක් යෙදුනේ කුමකද? මෙන්න මේ කුළු ගන්නන්ද මේ පෙන්වලා දෙන්න බුදුරණවහන්සේ හැම තැනම මේ විග්‍රහ පෙන්නනවා. ඒ විඥාන පාතු භාය විග්‍රහ කරලා පෙන්නනවා. මොකද විඥානීයද පත්‍යක් තියෙනවා. ඒ තමයි අවිජ්ජා සංඛාර. කය ඇත වචන ඇත මෙන්න මේ ඇත කියලා ගත්ත හැඟීම යම පදනම් වෙන්න ගත්ත හැඟීමනේ විඥාන පාතු භාවයේ තියෙන්නේ. එතනයි සලායතන ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ. ගත්ත හැඟීමත් එක්ක අවිද්‍යාව තුලින් දැන් උදාහරණයක් ගත්තොත් හත්තු පාදකම සූත්‍රේ උදාහරණයක් ගත්තොත් සංචේතන සූත්‍රේ හත්තු පාදකම සූත්‍රේ පැහැදිලි කරනවා අතක් ඇති තැන ඔසවන්නේ ඇත්තේ කියලා ගත්ත කල්ලි ඔසවන්නේ අපි අපට ඔසවීමත් එක්ක ඇත හම්බෙන්නේ නමුත් අස අත ඇති තැනයි ඔසවන්නේ කය ඇති තැනයි කාය සංචේතනාව තියෙන්නේ අන්න ඒකට අපිට ආයතනේ කුළු ගන්නන්න පුළුවන් දැන් ඔන්න අපි ගත්තොත් මා බාලපන්න සූත්‍රය. ඉති අයන්ත කාය බහිද්දාච නාම රූපන් ද්වයන් ද්වයන් පටිච්චපස්සෝ සලේ වායතනං. එතකොට මේ අවිද්‍යාව වත්‍ය කරගෙන මේ ඉති අයන්ත කාය බහිද්දාච නාම රූපන් මෙතන මේ මම සහ මගෙන් බාහිර කුළු කියන එකක් නෙමෙයි. ඔන්න අනාත්ම බව දර්ශනයේදී හම්බෙන දැක්ම. මම සහ මගෙන් බාහිර කියන එක නෙමෙයි. අපට හම්බෙන් මම සහ මගෙන් බාහිර කියන එක. එතකොට එහෙනම් බලන්න අපිට දැන් කොච්චර දෙයක් මේ ධර්මයේ තේරුම් ගන්න තියෙනවද කියලා.
එනම් ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව කියන කාරණාව තේරුම් ගන්න ඒ කරා යොමු වෙන්න අපට හැම පැත්තම කල්පනා කරලා සක්කාය දිට්ඨිය කැඩීමේදී ඔය තේරුම් ඔය කාරණාව තේරෙන්නේ සක්කාය දිට්ඨි දුරු වීමට ඔය කාරණාව තේරෙන්නේ සද්ධාරුචි අනුස්සව ආකාර පරිතක දිටිනිච්ඡාකන්තික වල එතකන් තේරෙන්නේ එනම් ස්පර්ශය අසරූප විඥාන එකතු වීම චක්කු සංපස්සය මනෝ සංපස්සය මෙන්න මේ සංපස්සයෙන් සංපස්සජා වේදනා බව හම්බෙන්නට ඕන එතකොට අපි මේ සංපස්සයට හේතුව පස්සේ කල්පනා කරන්නට ඕන එය සලායතන බව අපි කතා කරා ඉතින් ඒ මේ පටිසමුප්පාද අංග එකින් එක ක්‍රමානුකූලව පත්‍ය වශයෙන් හම්බෙන හැම එකක්ම වෙනකොට ඒ හම්බෙන තැනදී මගේ දැනුමක් නෙමෙයි හම්බෙන්නේ සක්කාය දිට්ඨිය කැදීම සක්කාය දිට්ඨිය කැදුණු තැනදී ඒ දර්ශනේ සවිසුද්ධ වෙනවා ඔන්න ඔය කාරණාව අපි හොඳට තේරුම් ගන්නට ඕන ඉතින් අද සහ මේ පටිසමුපාදයේ විග්‍රහය සම්බන්ධයෙන් මතුවන ගැටලු අපි පයභාගයක කාලයක් 25ක් වගේ කාලයක් තියෙනවා සාකච්ඡා කරන්න පුළුවන් ප්‍රශ්න අහන්න පුළුවන් හොඳයි තේරුම් ගන්න